ඇත්තටම අද ඔබ මම මේ ජීවත් වෙන්නේ දේශපාලනික වශයෙන් අරාජික වූ සහ අරාජිකත්වයට දිනෙන් දින යන සහ අරාජික වූ රටක කියලා මම මුලින්ම කියනවා. ඇත්තටම මේ රටේ වර්තමානයේ අද දින අද වන විට රටේ නීතිය ආධිපත්‍ය බිඳ වැටිලා. රටට අපිට ඉන්න රටක් නැහැ ආර්ථික වශයෙන් බිඳ වැටිලා. කන්න බොන්න දෙයක් නැහැ බෙහෙත් නැහැ ගෑස් නැහැ තෙල් නැහැ ඒ විතරක් නෙවෙයි ඊට අමතරව අද රටේ මිනිසුන්ව ජනතාවව අනීතික ලෙස අත්අඩංගුවට ගන්නවා එවැනි යුගයක තමයි එවැනි අවාසනාවන්ත යුගයක තමයි ඔබම අද ජීවත් වෙන්නේ අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ කතෝලික පැවිදි සොයුරියක් වන සිස්ටර් මේරි සොනාලිව අත්අඩංගුවට ගැනීමේ වෑයමක නිරත වන අවස්ථාවකදී CID විසින් ගරු සිස්ටර් මේරි සොනාලි පැවිදි සොයුරියට කැඳවීමක් කළා තියෙනවා. ඇයට එන්න කියලා ඇගින් කටු උත්තරයක් ගන්න. අපි දන්නේ නැහැ ඇයි මේ දේ කරන්නේ කියලා. මේ දේ සාධාරණද අසාධාරණද? ඇයව මේ සම්බන්ධයෙන් කැඳවීමක් කළ යුතුද නැද්ද? අපි දන්න අයුරින් ඇය එදා මැයි 9 වන දින මේ කලාකාරී සිද්ධවීම් සිද්ධ වන අවස්ථාවේදී ස්ථානයේ හිටියා. නමුත් කිසිම ආකාරයකින් කලහකාරී සිදුවීමකට ආධාර අනුබල දුන් තැනැත්තියක් නෙවෙයි. Sister Mary Sonali වගේ ගොඩක් දෙනෙක් අද ලංකාවේ ඉන්නවා. අද අපි දකිනවා මේ ලංකාවේ විවිධ වූ ප්‍රදේශවල විවිධ වූ ජනයින් අත්අඩංගුවට ගන්නවා. අනීතික ලෙස අත්අඩංගුවට ගන්නවා. මම මේ අවස්ථාවේ පොලිසියෙන් අහන්න කැමතියි. ඔයගොල්ලෝ මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ නිසි ආකාරයෙන් විමර්ශන කරලාද නැත්නම් මේ අරගලයන් වෙන අවස්ථාවේදී ඒ ස්ථානවල රැඳී සිටි පුද්ගලයන්ව අර වීඩියෝ දර්ශනවල මූණවල් තිබ්බා කියලාද අත්අඩංගුවට ගන්න කියලා මම අහන්න කැමතියි. ලංකාවේ නීතියක් තියෙනවා යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර විමර්ශනය කළ යුතුයි ආධාර විමර්ශන නිලධාරියා සෑහීමකට පත්විය යුතුයි මේ පුද්ගලයා යම්කිසි කලාකාරී සිදුවීමකට ආධාර දුන් අනුබල දුන් සහ ඒ සම්බන්ධයෙන් කලාකාරී සිදුවීමක් කළ පුද්ගලයෙක් හැටියට අපි දකිනවා අද පොදු දේපළ නීතිය යටතේ පොදු දේපළ පනත යටතේ පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවා නමුත් කිසිම අවස්ථාවකදී ඒ වීඩියෝ දර්ශන බලලා ඒවා වලින් කිසිම අවස්ථාවකදී දියුරුම් ප්‍රකාශයක්වත් මේ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන්නේ නැහැ මොනවාද මොවුන් විසින් කරන ලද කලාකාරී ක්‍රියාකාරකම් කියලා එතකොට මේ වීඩියෝ දර්ශනවලදී මොවුන්ගේ මූණ පෙන්වෙච්ච පළියට පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට ලංකාවේ නීතියක් තියෙනවද කියලා මම ශ්‍රී ලංකා පොලිසියෙන් අහන්න කැමතියි. එතකොට මේ සිස්ටර් මේරි සොනාලි කියන තැනැත්තියත් ඒ ස්ථානයේ රැඳී සිටි කාන්තාවක්. පැවිදි සොරියක්. නමුත් ඇය විසින් මොන දේද කරේ? කිසිම යම්කිසි කලහකාරී සිදුවීමක් කරාද නැද්ද? නමුත් ඇය අපි දන්න ආකාරයට ඇය එතනට ගියේ ඒ සිදුවීම පාලනය කිරීමට පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්න අවස්ථාවකදී ඒ සිද්ධිය මර්ධනය කිරීමටයි ඇය ගියේ. එතකොට ඒ වැනි අවස්ථාවකට ගිය තැනැත්තියක්ව අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කිරීම සාධාරණද? මේක ඇයට විතරක් පොදු දෙයක් නෙවෙයි. අද ලංකාව පුරාම මේ දේ සිද්ධ වෙනවා. 2500කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට අරගෙන සමහර අය තමුන් විසින් කිසිදු නොකළ වරදකට සිරබත් විඳිනවා. රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තිනවා. පොදු දේපළ පනතට කිසිම පොදු දේපළක් හානි නොකර පුද්ගලයන් අද නිරපරාධේ සිරබත් විඳිනවා. මේකද ඔබ මම බලාපොරොත්තු වන රට? මේකද ඔබ මම බලාපොරොත්තු වන නීතිය? අපි අහනවා. ජනතා මේ වගේ දේවල් සිදුවීමෙන් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට නීතිය කෙරෙහි තියෙන විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙනවා කියලා. ඇත්තටම ඔබමම ජීවත් වෙන්නේ අරාජික වූ රටක. මේ අරාජික වූ රටක මේ තත්ත්වයට පත් කරලා තියෙන කවුද? වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ මේ පොදු ජන පෙරමුණ ආණ්ඩුව. ඇත්තටම මේ ආණ්ඩුව දිනෙන් දිනම අසමත් ෆේල්. ඒ ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කර සිටිනවා මම මේ අසමත් මම කවදාත් මේ අසමත් වෙලා මේ ධූරය අතහැරලා දාන්න කැමති නෑ කියලා. මම සමත් වෙලා තමයි යන්නේ කියලා. I don't want to leave as a failed president. ඒතර ඔබතුමා සමත් වෙනකන් මේ රටේ ජනතාව බලාගෙන ඉන්න ඕනේද? ඔබතුමා සමත් වෙනකන් ඔබතුමා පාස් කියලා සර්ටිෆිකට් එක දෙනකන් මේ රටේ ජනතාව බලාගෙන ඉන්න ඕනේද කියලා. ඔබතුමා මේ බිල්ලට අරගෙන තියන්නේ මේ රටේ මිලියන 22ක් වූ අහිංසක ජනතාව. ඒ ජනතාව අතර ඔබතුමාට ඡන්දෙ දීපු අය තියෙනවා ඡන්දෙ දීපු නැති අය ඔබතුමා එදා දිවුරුන් දෙනකොට ඔබතුමා කිව්වා ඔබතුමා සෑම් පුද්ගලයෙකුගේම ජනාධිපති කියලා. ඔබතුමා අද වෙනකොට වගකීම ඉෂ්ට කරලා තියෙනවද? ඒ වගකීම ඉෂ්ට කරලා තියෙනවා නම් අද මිනිස්සු මේ ගෑස් පෝලිම් වල තෙල් පෝලිම් වල රස්ති අදවිය යුතුද? ඉතින් ඔබතුමා පාස් වෙනකන් මේ ජනතාව බිල්ලට ගැනීම කොතරම් සාධාරණද ඔබතුමාම කල්පනා කරලා බලන්න. ඇත්තටම අද ඔබමා ජීවත් වන්නේ වෛරය වපුරන කිසිදු ආදරයක් නැති ජනතාව කෙරෙහි ගරුත්වයක් නැති රටක. ආර්ථික අතින් දිනෙන් දිනම අගාධයට පත්වෙන රටක. ඉතින් මේ වර්තමාන පාලකයා කරන්නේ මේ රටේ ජනතාව එන්න එන්නම වලපල්ලට හැදලා දාන එක. ඉතින්
එපමණක් නෙවෙයි පුද්ගලයන්ව මර්ධනයට ලක් කිරීම අහිංසක පුද්ගලයන්ව මර්ධනයට ලක් කිරීම ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස නිදහසට සීමා පැනවීමට මර්ධනය තුලින් ජනතාව අතඩංගුවට ගැනීම අපි එදා දැක්කා මේ අරගල භූමියට පැමිණෙන අරගලය හැම වෙලෙම සාමකාමී අරගලයක් ලංකාවේ තිබේ නමුත් හැම අවස්ථාවකදීම මේ අරගලය කුපිත බවට පත් කිරීමට මේ අරගලය ඇවිස්සීමට මේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ රජය සහ ඒ රජයේ ආධාරකරුවන් හෙන්චයියන් කටයුතු කරා ඒකේ විපාකයක් හැටියට මැයි 9 වන දින ඒ සිද්ධිය සිද්ධ වෙනවා ඒ ඒ ඒ සිද්ධිවි මාලාව හරහා අද ලංකාව තවත් එන්නෙන් අගාධයට පත් වෙලා තියෙනවා ඉතින් අපි මේ අවස්ථාවේ මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමෙන් අපි වර්තමාන රජයට පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමැති මේ මේ මර්ධනය වහාම නවත්තන්න මේ අනීතික අත්අඩංගුවට ගැනීම වහාම නවත්තන්න රටේ නීතිය පිළිබඳ ජනතාවට දෙන විශ්වාසය දිනෙන් දිනම පළුදු වීමට ඔබතුමන්ලා තමයි වග කිව යුත්තේ මේ අනීතික අත්අඩංගුවට ගැනීම වහාම නවත්තන්න පොලිසියට කියන්න කැමැති අනීතික ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔබගේ විමර්ශන කටයුතු නිසි ලෙස කරලා මේ පුද්ගලයන් විසින් කුමන ආකාරයක වැරැද්දක් කරාද කියලා ඔබලා හඳුනාගෙන ඒ අදාළ පුද්ගලයන් විතරක් අධිකරණය හැමෝට ඉදිරිපත් කරන්න ජනතාවට මේ නීතිය කෙරෙහි තියෙන විශ්වාසය දිනෙන් දින පළුදු වීමට ඇති අවස්ථාව ලබා නොදෙන්න. ඉතින් අපි නීතිඥවරුන් හැටියට කතා කියනවා මේ අවස්ථාවේදී අපි මේ කන්‍යස්සවිරිය වෙනුවෙන් සහ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට ලක් වෙලා තියෙන පුද්ගලයන් විසින් වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වෙන ඔවුන්ව ආරක්ෂා කිරීමට අපි බැඳෙනවා. ඒ පමණක් නෙවෙයි මේ රටේ පාලකයන්ට අපි කියනවා ඔබ අසමත් නම් කරුණාකරලා මේ පාලනය අතහැරලා දාලා යන්න. ඒ අරගල භූමිය අය කියන්නේ හැමදාම ගෝටගෝ හෝම් කියලා. මේ අරගලය අපි අරගලය දිනෙන් දින එන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරා. මේ දිනෙන් දින කතා කරන්නේ මේ රටේ පවතින ක්‍රමය වෙනස් විය යුතු දේ ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ පවතින පාලකයා මේ සියයම සියලු දෙයක්ම කිසිම ඇහෙන්නේ නැහැ වගේ ඉඳලා දිනෙන් දිනම මේ රට අගාධයට පත් කරනවා. ඉතින් අපි කියන්න කැමති ඔබ කරුණාකරලා මේ රටේ ජනතාව තවත් වල පල්ලට නොදා කරුණාකරලා ඔය පුටුව බාර දීලා පුළුවන් කෙනෙක්ට මේ රට පාලනය කරන්න බාර දීලා කරුණාකරලා ඔය පුටුවෙන් යන්න කියලා අපි කියන්නේ කැමතියි.